සම්පූර්ණ අතලද සනින්ගෙනෙන ඔබගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණ තවත් උණුසුම් පුවතක්. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් හෘද අපාදයකට ලක්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ ප්‍රධාන ධාර්මික මාධ්‍ය වෙබ් පුවත සංගම ඇති නමුත් හිටපු ක්‍රෙම්ලින්යේ නිලධාරියෙකු ඔහුගේ ටෙලිග්‍රාම් නාලිකාවේ මෙම ප්‍රකාශය කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. මාධ්‍ය වාර්තාව අනුව ක්‍රෙම්ලින්යේ ආරක්ෂකයෝ පුටින් ඔහුගේ නිතර කාමරයේ බිම වැතිර සිටිනු සොයා ගත්හ. මෙයින් පසු ඔහු විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන යන ලදී. පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව වහම වෛද්‍යවරුන්ට දැනුම් දෙන ලදී. රුසියාවේ හිටපු ලුතිනර් ජෙනරාල් මෙම තොරතුරු ඔහුගේ ටෙලිග්‍රෑම් නාලිකාව වෙත ජෙනරාල් එස් වී ආර් රොසේ පුටින්ගේ කාමරයෙන් යමක් වැඩෙන ශබ්දයක් ඔහුගේ ආරක්ෂක නිලධාරියට ඇසෙන බව පැවසීය. ඔවුන් වැතරට කිය විට රුසියානු ජනාධිපතිවරයා බිම වැටී සිටින දක්නට ලැබුණේ. බෙලරුස් ජනාධිපති ලුකෂෙන්කෝ සමග පැවති සාකච්ඡාවේදී එක එක වේලාවකට පසු පුටින් තම වම් මතයෙන් පුටව තදින් අල්ලාගෙන සිටින දක්නට ලැබුණේ. මෙම කාලය තුළ ඔහු තම වම් පාදය ඉහළට හා පහළට චලනය කළේය. විශේෂයෙන් පවසන පරිදි මේවා පාකින්සන් රෝගයේ ලක්ෂණ වේ. පුටින්ගේ තත්ත්වය දැන් යහපත් බව වාර්තා වේ. මෙවැනි සම්පූර්ණ රද සනින්දන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.